මේ රටේ විපක්ෂ නායකතුමාට ජල ප්‍රහාර හා කඳුළු ගෑස් එල්ල කරා. අපේ රටේ උද්ඝෝෂණ මීට ඉස්සෙල්ලා තිබුණා. හැබැයි විපක්ෂ නායකවරයෙකුට මේ විදිය ප්‍රහාරය කිසිම රජයක් යටතේ එල්ල වුණේ නැහැ. එතකොට ඒක අසමාන්‍ය අද්විතීය සිදුවීමක්. රටේ ප්‍රතිරූපය පොලිස් රාජ්‍යයක් මිලිටරි රාජ්‍යයක සියුරුම ලක්ෂණ බොහොම පැහැදිලිව අපිට පේනවා. ඒ කියන්නේ පොලිස් නිලධාරීන් හා ආරක්ෂක නිලධාරීන් පේලි තුනක්. දැන් ජාත්‍යන්තරයේ අපේ රට පිළිබඳ තිබෙන්නේ ඉතාමත් අමිහිරි අසුබ ප්‍රතිරූපයක්. පොලිස් රාජ්‍යයක් ආග්‍රාදායකත්වයකට ඒකාධිපති පාලනයකට ප්‍රවේශය බොහොම සැලසුම් සහගතව සූදානම් වෙන බව අපේ රට තුළ පමණක් නෙමෙයි මුළු ජාත්‍යන්තරයේම ඒ විදිය ප්‍රබල මතයක් ගොඩනැගෙමින් පවතිනවා. දැන් මේ සම්බන්ධයෙන් අපි ක්ෂණික පියවර ගන්නවා. අපි ඉතාමත් ඉක්මනින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවට ගොස් මානව අයිතිවාසිකම් පෙත්සමක් අපි මේ රටේ ඉහළම උසාවියට ඉදිරිපත් කරනවා. මේ විදිහට ජනතාවගේ වේදනාව, ජනතා අපේක්ෂාවන් මේ විදිහට පොලිසිය, හමුදා, ආරක්ෂක අංශ පාවිච්චි කරලා මේ විදිහට මර්ධනය කිරීමට කිසිසේත් පුළුවන්කමක් නැහැ. ඒක නිෂ්ඵල ව්‍යායාමයක්. දැන් මාර්ගගත ක්‍රමවේද සුරක්ෂිත භාවයේ කියලා නම් කරලා තිබෙන පනතට ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා අත්සන් කරලා තිබෙනවා. අපේ මේ සම්බන්ධයෙන් තියෙන්නේ ඉතාමත් සරල පැහැදිලි ස්ථාවරයක්. මේක නීතිගත කළේ ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට ඍජුව පටහැනිව. ඒ නිසා මේ පනත ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතියට අනුකූලව සම්මත වෙච්ච පනතක් නොවේ. ඇයි අපි එහෙම කියන්නේ? මේ පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය බොහොම පැහැදිලි නඩු තීන්දුවක් ප්‍රකාශ කළා. ඒ නඩු තීන්දුව කථානායකතුමාට යැව්වා. ඒ නඩු තීන්දුවේ අඩංගු නිර්දේශවලට යටත්ව තමයි මේ පනත සම්මත කරන්න පුළුවන් වන්නේ. ශ්‍රේෂ්ඨ අධිකරණයේ නඩු තීන්දුවට පටහැනිව මේ පනත සම්මත කිරීමට කිසිසේත් පුළුවන් කමක් නැහැ. එහෙම කරනවා නම් සරල බහුතරය ප්‍රමාණවත් වන්නේ නැහැ. ශ්‍රේෂ්ඨ අධිකරණයේ නියෝගවලට පිටින් මේක සම්මත කිරීමට ආණ්ඩුව උත්සාහයක් දරනවා නම් ඒ සඳහා විශේෂ බහුතරයක් අවශ්‍යයි. තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍යයි. ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතරයක් තිබුණේ නැහැ. මේක සම්මත කරගත්තේ සරල බහුතරයකින්. දැන් අපි පැහැදිලිව පෙන්වා දුන්නා කථානායකතුමාට කමිටු අධිරේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවට අනුකූලව නෙවෙයි කියලා මේ ක්‍රියාදාමය රජය කරගෙන යන්නේ. ඒ කියන්නේ කමිටු අධිරේදී රජය යම් යම් සංශෝධන ඉදිරිපත් කළා. ඒ සංශෝධනයේ ගැටෙනවා, ඝට්ටනයක් තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව සමග. ඒක අපි පැහැදිලිව පෙන්වා දුන්නා. එහෙනම් මේ ආණ්ඩුව කරන්නේ නිත්‍යානුකූල දෙයක් නෙවෙයි. ගරු කථානායකතුමා කිසිම දැකීමක් කළේ නැහැ. කථානායකතුමා සවන් දුන්නේ ආණ්ඩු පක්ෂයට පමණයි. විපක්ෂයෙන් ඉදිරිපත් වෙච්ච කිසිම අදහසකට, තර්කයකට එතුමා කිසිම අවධානයක් යොමු කළේ නැහැ. එතකොට අපි එතනින් නවතුනේ නැහැ. ගිය සතියේ තිබුණා පාර්ලිමේන්තු වැඩ කටයුතු පිළිබඳ කමිටුවේ සාකච්ඡාව. ඒකට සහභාගී වුණා පක්ෂ නායකයන්. අපි කථානායකතුමාට කිව්වා මේක ඉතාමත් නරක පූර්වාදර්ශයක්.
මෙහෙම දෙයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මීට ඉස්සෙල්ලා කවදක්වත් සිද්ධ වුණේ නැහැ. මේක එසේ මෙසේ සිල්ලර පනතක් නෙවෙයි. මේ රටේ මානව හිමිකම් වලට කෙලින්ම බලපාන පනතක්. භාෂණ නිදහස. මේ සියල්ලක්ම කරන්නේ මැතිවරණ කාලයක. දැන් අපි කතානායකතුමාට කිව්වා මේ සම්බන්ධයෙන් සිවිල් සංවිධාන 130ක් විතර විරෝධය ප්‍රකාශ කළා තියෙනවා මේ පනත සම්මත කර ගැනීමට පාවිච්චි කරපු සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විරෝධී වැඩපිළිවෙළ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය බොහොම සැර ප්‍රකාශ කළා තිබුණා මේ පනතේ ප්‍රතිඵලයක් වශයෙන් අපේ රටේ භාෂණ නිදහස මූලික මානව හිමිකම් ඉතාමත් දරුණු ලෙස උල්ලංඝනය වෙනවා කියලා. දැන් මේ පනත හුදකලාව අපිට තක්සේරු කරන්න බැහැ. ප්‍රතිත්‍රස්ත පනත තියෙනවා, විකාශන අධිකාරී පනත තියෙනවා. ඉතින් මොකද්ද මේ කරන්න හදන්නේ? මේ ජාතික මැතිවරණ කිසිසේත් සාධාරණ විදියට පවත්වන්න බැරි විදිය වාතාවරණයක් නිර්මාණය කිරීම තමයි රජයේ අරමුණ වෙලා තියෙන එක සක්සුදක්සේ පැහැදිලි කරනවා. එතන අපි කතානායකතුමාට කිව්වේ මේකයි. කමිටු අධිරේදී කරපු දේවල් වැරදි. මේ පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සමතුනේ නැහැ. හැබැයි ඔතුමා තාම මේකට අස්සම් කළා නැහැ අපි දන්න හැටියට. අපිට හිතන්න යම් යම් හේතු තියෙනවා. අත වශයෙන් කතානායකතුමා මේක අස්සම් කළයි කියලා අර සාකච්ඡාවට ආවේ. කොහොම හරි අපි කතානායකතුමාට ආයාචනයක් කළා. ඔබතුමා හරි විදිහට ඔබතුමාගේ කාර්යභාරය ඉෂ්ට කරන්න ජනාධිපති නීතිඥ සුමන්දිරන් මන්ත්‍රීතුමා, මම ගෙවිඳ කුමාරතුංග මන්ත්‍රීතුමා, එරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා, අපි මේ සියලු දෙනාම හේතු සාධක වගන්ති සහිතව කතානායකතුමාට කිව්වා ඔබතුමා මේක අසම් කරනවා නම් මේක වැරදි, කරන්න එපා, තව ටිකක් කල් ගන්න. මේ අපි ඉදිරිපත් කරන කරුණු සම්බන්ධයෙන් ඔබතුමාගේ මනස අවධානය යොමු කරන්නේ ඔබතුමාගේ කාර්යභාරය ඒකයි. ඒක කළ යුතුයි. කිසිසේත් ගණන් ගත්තේ නැහැ. ඒ සියල්ලකම පැත්තකට දාලා කතානායකතුමා මේක අත්සන් කළා. දැන් පාර්ලිමේන්තුවේ කතානායකතුමා ගේ යුතුකම හා වගකීම තමයි පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදවල භාරකාරයා තමයි කතානායකතුමා. කතානායකතුමා කියන්නේ රජයේ නිලධාරියෙක් නෙමෙයි. සියලු අවස්ථාවලදී හරි විදිහට වැරදි විදිහට ඕනෑම විදිහකට රජය රැක ගැනීමට ඉන්න නිලධාරියෙක් නෙමෙයි කතානායකතුමා. හැබැයි මේ අවස්ථාවේදී අපි බොහොම කනගාටුවෙන් ප්‍රකාශ කරනවා කතානායකතුමාගේ හැසිරීම ගැන අපි කිසිසේත් සෑහීමට පත්වන්නේ නැහැ. විපක්ෂයේ මතය තමයි මේ සම්බන්ධයෙන් එතුමා අපක්ෂපාතී ලෙස සාධාරණ ලෙස එතුමාගේ කාර්යභාරයේ කිසිසේත් ඉෂ්ට කළේ නැහැ. දැන් ඒ නිසා එතුමා ගැන විපක්ෂයේ තිබෙන විශ්වාසය සම්පූර්ණයෙන් කඩා වැටිලා තියෙනවා. තවදුරටත් කතානායකතුමා නීති සම්පාදනය කිරීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් පක්ෂග්‍රාහී නොවන විදියට සෑම දෙනාගේම අයිතිවාසිකම් එක සමාන රැකගන්නා විදියට කතානායකතුමා කටයුතු නොකරන බව ඉතාමත් පැහැදිලි. එතුමා ගැන අපිට විශ්වාසයක් නැහැ. දැන් ඒ සම්බන්ධයෙන් අපි අවශ්‍ය පියවර ගන්නවා. රට වෙනුවෙන් කළ යුතු දෙයක්. මේ විදිහට හිතුවක්කාර ලෙස ආණ්ඩුවට ඕනේ විදිහට සෙසු මන්ත්‍රීවරුන්ගේ අදහස් ගැන කිසිම තැකීමක් නොකර
මේ විදිහට වැඩ කටයුතු කරන කතානායකවරයෙකු සම්බන්ධයෙන් තව දුරටත් අපි කිසිසේත් විශ්වාසයක් තබන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් අපි ඉතාමත් ඉක්මනින් පියවරක් ගන්නවා. විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මෙතුමාගේ නායකත්වයෙන් අපි මේ සම්බන්ධයෙන් ඉතාමත් ඉක්මනට පාර්ලිමේන්තුවේ ගෞරවයේ තියටස වෙනුවෙන් අපි උචිත පියවරක් ගන්නවා.